සුබ දවසක් ඔයාලා හැමෝටම. පිම්පල්ස් ගොඩක් අයට කරදරයක් වෙලා තියෙන මේ කුරුලෑ අයින් කරන්න, කුරුලෑ එන එක නවත්තන්න එක එක දේවල් කරනවා. හරි, කොහොම වුණත් මේ කුරුලෑ ඇතිවෙන්නේ කොහොමද, හැදෙන්නේ කොහොමද, මේ ගැන අපි මේ වීඩියෝකෙන් පැහැදිලිව කතා කරමු. සරලවම කිව්වොත් කුරුලෑ කියන්නේ අපේ හමේ සැරව වලින් හැදුණ පුංචි පිපිලි. මේවා හැදෙන්නේ අපේ රෝම කූපවල යටින් තියෙනවා ග්‍රන්ථියක්, සෙබේකස් ග්‍රන්ථි. අන්න මේ ග්‍රන්ථිය අවහිර වීමක් හෝ ආසාදනයක් නිසා තමයි කුරුලෑ ඇතිවෙන්නේ. මේ සෙබේකස් ග්‍රන්ථිය විශේෂ ග්‍රන්ථියක්. මොකද අපේ ස්කින් එකේ වියලි ගතිය නැති කරන්න සෙබම් කියලා තරලයක් එළියට මුදා හරිනවා. රෝමකෝපවල මුලින් තමයි මේ තරලය අපේ හමට මුදා හරින්නේ. අපේ හම වියලීම, රළුවීම වළක්වලා සුමුදු ගතියක් මේ තරලයෙන් දෙනවා. ඔන්න දැන් රෝමකෝපවල තියෙන සිදුරු වැහිලා තිබ්බොත් අර පහළින් එන තරලයට එළියට යන්න විදියක් නැහැ. දැන් මේ තරලය මෙතන බ්ලොක් වෙන්න පටන් ගන්නවා. මෙහෙම සමේ ඇතුළත එකතු වුණ තරලය සමහර බැක්ටීරියාවන්ට වර්ධනය වෙන්න ෂෝක් තැනක්. මෙතන බැක්ටීරියා වර්ධනය වෙලා ඔන්න මෙතන ආසාදන තත්ත්වයක් ඇති වෙනවා. නහය එහෙම කුරුලෑවක් දැමම අපිට අල්ලන්නවත් බෑ, රිදෙනවනේ. අන්න මේ හේතුව නිසා. නහය විතරක් නෙවෙයි හැම කුරුලෑවකටම මේ දේ තමයි වෙන්නේ. හරි, දැන් මෙහෙම බැක්ටීරියා වර්ධනය වෙලා ආසාදනය වුණාට පස්සේ ඔන්න දැන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර බැක්ටීරියා එක්ක සටන් කරන්න අපේ සුදුරුදිරාණු අර ආසාදනය වුණ තැනට රැස් වෙනවා. හරි, දැන් අපේ සුදුරුදිරාණු මෙතන මියගිය සෛල සහ බැක්ටීරියාවන්ව කාගෙන විනාශ කරලා දානවා. ඊට පස්සේ මෙතන සැරව එකතු වෙලා පුංචි දැවිල්ලක් එක්ක සමෙන් උඩට ඇවිල්ලා ඔන්න අපිට කුරුලෑව පේන්න ගන්නවා. හරි, සමහර අයගේ අනිත් අයට වඩා වැඩිපුර කුරුලෑ දානවා. මොකද එහෙම වෙන්නේ එයාලගේ අර සෙබේකස් ග්‍රන්ථි වැඩිපුර පිහිටනවා. කුරුලෑ ඕනිම වයසක ඇති වෙන්න පුළුවන්. ඒත් අපිට බහුලවම දකින්න පුළුවන් වැඩිවියට පත්වෙද්දි, තව මෙන්ස්ට්‍රුවල් සර්කල් එකේදී ඇතිවන හෝමෝන වෙනස්කම් වලදී එහෙම අපිට වැඩිපුර දකින්න පුළුවන්. මේ හෝමෝන වෙනස් වීම නිසා අර රෝම කූප යටින් තියෙන සෙබේකස් ග්‍රන්ථි අධික්‍රියාකාරී වෙන්න පුළුවන්. ඒත් එක්කම සෙබම් කියන තරලය ස්රාවය වැඩි වෙනවා. ඒ වගේම මෙහෙම තෙල් සහිත සමක් තියෙන අය සෞඛ්‍යයට අහිතකර ආහාර ගන්නවා නම් කුරුලෑ බහුලවම ඇතිවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් කුරුලෑ අඩු කරන්න සෞඛ්‍යයට හිතකර ආහාර ගන්න, ඒ වගේම සුදුසු ප්‍රතිකාර ගන්න, දකින ක්‍රීම් වර්ග ගන්නේ නැතුව. හරි, මේ වීඩියෝ එකෙන් ඔයාලා පුංචි හරි දෙයක් දැනගත්තා කියලා හිතෙනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම ගුඩ් ලක්.